සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ ප්‍රතිදෙවි. මනුස්ස ලෝකේ සත්ව ලෝකේ සත්‍යතාවයක් තියෙනවා. ඒ තමයි ඔබ මා අපි ඔක්කොම කෑම කියන දෙයට පුංචි ඇලුම්කමක් තියෙනවා. සතුන්ව අරගෙන බැලුවොත් සතුන්ට කෑම හම්බෙන්නේ නැත්නම් කෑම හොයාගෙන යනවා. දඩයක් කරගෙන කන්න පටන් ගන්නවා. කූඩුවක ඉන්නවා නම් කෑම දෙනකම් බලාගෙන ඉන්නවා. මනුස්සයෙක් වුණත් එහෙමයි. මනුස්සයත් බලාගෙන ඉන්නවා පුතුන් වේල කා ගන්න පුළුවන්ද? නැත්නම් හය වේලක් කන්න පුළුවන්ද? තේ එකක් මේ වෙලාවේ හම්බ වෙයිද? මේ මනුස්සයා නිකම්ම බලාගෙන ඉන්නවා. වැඩ කරන ගමන්මත් බලාගෙන ඉන්නවා. රස්සාවට ගියාමත් එහෙමයි. පාඩම් කරන කොටත් එහෙමයි. හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා මට කන්න කවුරු හරි දෙයිද? නැත්නම් කන්න මොනව හරි මට තියෙනවද? කන්නම යමක් උයා ගන්නවද කියන එක මනුස්ස ජීවිතයේ තියෙන අත්‍ය අවශ්‍ය සාධකයක් වගේම ඒක විශේෂ දෙයක්. මේ මනුස්සයාගේ ජීවිතය තුළ සත්ත්ව ලෝකයේ. ප්‍රශ්න තියෙන්නේ මේ කෑම ගත්තම සතුන්ට නම් උන් කෑම ටික කාලා ඉවර වුණාට පස්සේ ඒගොල්ලන්ට දැනුනොත්කාරිය මේ කෑම කෑවට පස්සේ මම මේ දේ කරන්නට ඕනේ කියලා ඒගොල්ලන්ට ඉවෙන් දන්නවා මොන කොළද කන්න ඕනේ කියලා. ඒ නිසා වම වමාරින්න ඕනද ඒක, නැත්තම් මේ මොහොතේ ජීර්ණය වෙන්න දෙනවද, මේ මොහොතේදී ශරීරේ නිය අමාරුතාවයක් තියෙනවද? ඒ නිසා සත්ව ලෝකයේ තුල කොළ ජාති කන්න, ගස් කොළන් කන්න, තනකොළ කන්න පුරුදු වෙලා ඉන්නවා. අරගෙන බලන්න අපි ගෙවල් වල ඉන්න බල්ලු වෙන්නට පුළුවන්, පූස වෙන්නට පුළුවන්. උන්ව සමහර වෙලාවට එළියට ගිහිල්ලා එක්කෝ තනකොළ හරි මොනවා හරි කොළයක් එහෙම කාලා වමැරලා තියලා දිනනවා. ඒ විස ජාතිය උපිට කරලා දානවා. ඌට අනවශ්‍ය දේ වයින් කරලා දානවා. හැබැයි මිනිස්සයාට මේක සිදු වෙන්නේ නැහැ. මිනිස්සයාට එහෙම හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මං දැන් කාම කාලා ඉවරයි. දැන් මේ කෑම කාපු එකෙන් විස මොනවද, විස නැත්තේ මොනවද, මගේ ශරීරයට යෝග්‍ය මොනවද, නැත්තේ මොකද්ද කියන්නේ දන්නේ නැහැ. දැන් ඩයබටික් patient කෙනෙක් නම් කාර්ය මේ මොහොතේදී බ්ලඩ් ෂුගර් තියෙන කෙනෙක් නම් සමහර වෙලාවට එයා සීනි කන්නම කැමති. ප්‍රෙෂර් තියෙන කෙනා නේ එයාට ලුණු දාලා කන්නම කැමති. මොකද මේ නරක දේ, හොඳ නැති දේ කන්න ආසාවක්, ප්‍රියතාවයක්, ඉල්ලීමක් මේ මොහොතේදී ඇති වෙනවා. නේ මාත් දන්නවා රෝගියෙක් වශයෙන් මේ මොහොතේ සමහරට අයිස්ක්‍රීම් කන්න ආසයි මම. නේ පාන් කන්න හරිම ආසයි, පිටි කන්න ආසයි. ඉතින් මේක මෙහෙම වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න තියෙන්නේ මේක ඇතුළේ තාමත් පැහැදිලිවම කියනවා සෑම රස කෑමක් ගැනම ගිජු නොවන්න. කෑම නම් රසයි. හැබැයි ඒක පෙරේතකමට කන්න එපා, ගිජුකමට කන්න එපා. ඒ නිසා මේ දවස්වල කෑම කන කාලේනේ කෑම නම් ඇති වෙන්න තියෙනවා. ඊට පස්සේ කේක් කියාවි, කැවුම් කියාවි, කුකිස් කියාවි, කිරිබත් කියාවි, මේ යන තැන්වල මේ මොහොතේදී නේ ෆාස්ට් ෆුඩ් කියාවි. කෑම ජාති මේ ලෝකේ ඇති වෙන්න හද දෙනවා, රෙසිපීස් දෙනවා පුදුම විදියට. මෙහෙම කරන්න, මෙහෙම කන්න පුළුවන්, මෙහෙම කන්න පුළුවන් කියලා. හැබැයි මේ කෑම එක නරකයිද, කෑම එක නරක නැහැ, නරක වෙන්නේ මොනවද? ස්වාමීන් වහන්සේ තුල කියනවා සෑම රස කෑමක් ගැනම ගිජු නොවන්න, කෑම ගැන කරදර නොවන්න. දැන් නම් මේ තාත්ති පුතේ සමහර වෙලාවට මේ කෑම ගැන හරියටම කරදර වෙනවා. ඉතින් මේ කරදර වෙලා මොකද කරන්නේ? අන්තිමට කියනවා මං ආස කරන කෑමවල මේවල නැති නිසා මං කන්නේ නැතුව හිටියත් මම කන්නේ නැහැ. ඉතින්සක් ගොඩක් වෙලාවට මේ කෑම කියන දේ මිනිස්යාගේ ජීවිතයට ආතතියක් ඇති කරවනවා. අම්මේ තාත්ති පුතේ දුවේ දැන් සමහර වෙලාවට බ්ලඩ් ෂුගර් තියෙන අයට අන්තිමට ඒගොල්ලෝ නතර වෙන්නේ මොකෙන්ද? නේ ඒගොල්ලෝ නතර වෙන්නේ ආතතියකින්, ડિප්‍රෙෂන් එකකින්. ඇයි ඒ? මොනවා හරි පැණි ටිකක් දැක්ක ගාම, සීන් ටිකක් දැක්ක ගාම, මේ මුදේ අයිස්ක්‍රීම් එකක් දැක්ක ගාම, කැම වේල ගන්න ගිය ගාම හැම වෙලාවෙම මතක් වෙන්නේ මට නම් ෂුගර් තියෙනවා, මට මේක හොඳ නැහැ. හැම මොහොතකදීම එහෙම තමයි මතක් වෙන්නේ. මට ડોක්ටර් කෙනෙක් හම්බෙලා කිව්වා ඒක හරිම භයංකාරයි කියලා. ඒ නිසා එදාට මේ මොහොතේදී අයිස්ක්‍රීම් ටිකක් තියෙනවා නම් කාරිය, ඒ අයිස්ක්‍රීම් එක කන්න මාසයි නම් බත් ටික අඩු කරලා කන්න. නේ ඒ මේ මොහොතේ ඩෙසර්ට් එක වහ කන්න එදාට ටිකක්. එපාම කියලා දාලා ඉන්න එපා. මොකද මේ මනසට මේ ඔක්කොම දාලා වදයක් වගේ.
ඒනිසා කෑම දකිනකොටම මේ මොහොතේ බයක් ඇති වෙනවා. කෑම කන්න යනකොටම මේ මොහොතේ හිතෙනවා මගේ බ්ලඩ් ෂුගර් වැඩි වෙයිද, මට මේ මොහොතේදී කොලෙස්ටරෝල් වැඩි වෙයිද, තෙල් ටික දැක්ක ගාම එහෙම වෙනවා. ඒනිසා මේ ජීවිතයේ ලෙඩ වෙන්න අවශ්‍යතාවයක් නැහැ මානසික චිත්ත පීඩනයක් තුල. ඒනිසා මේක ඉතාම පැහැදිලිවම කියනවා. ඒනිසා මොනවද කියන්නේ, අධික ලෙස කෑමෙන් රෝගී වන්නේය, පමණ ඉක්මවා කෑමෙන් ඔක්කාරය ඇතිවන්නේය. එනිසා අධික ලෙස කෑමෙන් බොහෝ දෙනා මැරුණෝය, මේ ගැන පරිස්සම් වන්නා තම ආයු දික් කරගන්නේය. එන රත්‍රන්නම් මේ සාත්‍ය බුදී දුවේ. එනම් ඔබේ අවබෝධයෙන් යුතුව ඔබේ කෑම වේල ඔබ කන්න පටන් ගත්තොත් ඔබේ ජීවිතයේ ආයු ටිකක් තියාගන්න පුළුවන්. අකාලේ මිය දෙන්නේ නැහැ. මට ඩොක්ටර් කෙනෙක් හම්බෙලා අහනවා මේ මොදි ෆාදර් බොන්න එපයි කියලා දේශනා කරලා දිනවද කියලා. මං කිව්වා නැහැ කියලා. කණ්ඩෙපයි කියලා දේශනා කරලා දිනවද කියලා ඇහුවා. මං කිව්වා නැහැ කියලා. ඒ නිසා ඒ ඩොක්ටර් මම අහනවා ස්පිටල්ට ගිහලා බලන්න, බීලාද මේ මොහොතේදී ගොඩක් අය මැරෙන්නේ, කාලද මැරෙන්නේ කියලා. ඉතින් රත්‍රන්නම් මේ තාත්තේ පුතේ දුවේ ඔබටත් මටත් අද පණිවිඩයක් තියෙනවා. අපි කෑම කනකොට පරිස්සමින් කමු. ස්වාමීන් වහන්සේගේ දූත මෙහෙවර තියෙන නිසා ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරමු. Just be there.